dawn of the new beginning. සංකල්ප පසුගියදා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ පැවති විශේෂ සැසිවාරයේදී මෙරට කුප්‍රකට රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරකයෙකු ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තරයට අදහස් පළ කළා. ඒ නිදහස් මද ව්‍යාපාරයේ සිටි සුනන්ද දේශප්‍රිය. ඔව් නම නම් දේශප්‍රිය නේද උත්පල. කොහොමුණත් සුනන්ද දේශප්‍රියෙහිදී සිදු කළ අදහස් දැක්වීම සම්බන්ධයෙන් විවිධ ශ්‍රේෂ්ඨවල පුද්ගලයන්ගේ අවධානය මේ වන විට යොමු වී තිබෙනවා. සුනන්ද දේශප්‍රියට ජගත් මානව හිමිකම් සැසිවාරයේ අදහස් පළ කිරීමේ අවස්ථාව උදා වුණේ රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකරුවෙකු ලෙසයි. මානව හිමිකම් කඩකරන බවට ලංකාවට එරෙහිව චෝදනා ගොනු වී තිබූ අතර පෙරේදා පැවති සැසියේ තෙවැනි වටයේදී රාජ්‍ය නොවන සංවිධානවලට අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දුන්නා. සුනන්ද දේශප්‍රිය ලංකාවට එරෙහිව අදහස් පළ කළේ එම අවස්ථාවේදී. ජගත් මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් විශේෂ සැසිවාරයක් හැදෙව්වේ එහෙම එකක් අවශ්‍යම වෙලා තිබුණු මොහොතකයි. මොකද උතුරේ යුද්ධයත් එක්ක මානව හිමිකම් කඩවීම් සිද්ධ වුණා. ඒ නිසා ඒ ගැන හොයන්න ජගත් මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයත් ලංකාවේ පිහිටවන්න ඕන කියලා මම හිතනවා. ඒ වගේම විශේෂ කොමසාරිස් කෙනෙක්ව ඒ සඳහා පත් කිරීමත් වැදගත්. මේ සම්බන්ධයෙන් මානව හිමිකම් ක්‍රියාකාරීන් පූජ්‍ය පක්ෂය ඇතුළු විද්වතුන් කිහිප දෙනෙකුගෙන් අදහස් අද දෙරණ විමසා සිටියා. ඇත්තවශයෙන්ම LTT සංවිධානය සහ ප්‍රභාකරන් කියන ද්‍රෝහියා ඝාතනය වුණාට පස්සේ වැඩියෙන්ම අඬපු කට්ටිය තමයි ඔය. වැඩියෙන්ම අඬා වැළපෙමින් කතා කරපු ක්‍රියා කරපු පිරිසමයි ඒ ඇත්තෝ. මොකද ඒ ඇත්තෝ ජීවත් වුණේ මේ රට ඇතුලේ රම සුඛෝපභෝගී ජීවිතයක් ගත කළේ මේ රටේ මාධ්‍යවේදීන්ගේ නම විකුණමින්, නිදහස් මාධ්‍ය ව්‍යාපාරයක් කියා හඳුන්වා ගනිමින් මේ දේශද්‍රෝහී ක්‍රියාත් සිදු කළේ. මං හිතන්නේ ඔය NGO නඩය ඇත්තෙන්ම අපි රටට විශාල සේවයක් කරනවා. මොකද දේශීය වශයෙන් ඔවුන් ඔය වැනි ප්‍රකාශ කිරීමෙන් අනිවාර්යයෙන්ම ඔවුන්ගේ එම ප්‍රකාශ ප්‍රතික්ෂේප කර ජනතාව එය පිළිකුලට බාජර කරනවා. සුනන්ද දේශප්‍රිය වැනි තව එක්කෙනෙක් නෙවෙයි තව 10 දෙනෙක් කතා කරොත් මේ වගේ දේවල් මං හිතන්නේ අපිට ජාත්‍යන්තරිනුත් දේශීය වශයෙන්ුත් විශාල ජයග්‍රහණ ලබා ගන්න පුළුවන්. මොකද ඔවුන්ගේ වචන ගැන දැන් කිසිම විශ්වාසයක් හෝ ඔවුන්ගේ අරමුණු හොඳට තෝරාගෙනයි තියෙන්නේ ජනතාව. ඒ වගේ මෙතර උත්පලා උතුරේ අවතන් වුවන්ගේ කඳවුරුවල තත්ත්වය ලැබී තිබුණු වාර්තාවලට වඩා වෙනස් බව තම සංචාරයේදී පෙනී ගියේයි මෙරට පැමිණ සිටින අමෙරිකානු කොංග්‍රස් සභික හීත් ශූල මහතා ප්‍රකාශ කළා. අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු පෙන්වා දුන්නේ එම කඳවුරුවල ප්‍රගතියක් තමන්ට දැකීමට හැකි වූ බවයි. By allowing me and certainly the ambassador මට මේ රටට පැමිණීමට ඉඩ ලැබුණු නිසා බොහෝ දේ දැකගත හැකි වුණා. අවතැන් වූ කඳවුරුවල වෙසෙන ස්ත්‍රී සමග අප කතා බහ කළා. එම කඳවුරුවල තත්ත්වයන් අපට වාර්තා කළ තිබුණට වඩා වෙනස්. මටම එය දකින්නට ලැබුණු නිසා ඒවායි තත්ත්වයන් දැනට තිබුණ දේත් ප්‍රගතියක් දැකගත හැකි වුණා. අපට එම කඳවුරුවල නිදහසේ සැරිසරන්නට හැකි වුණා. එම කඳවුරුවල පාසල්, රෝහල්, බැංකු ආදිය තිබෙනවා. එම කඳවුරකදී අපට තරුණියක් විස්තර කළා පසුගිය මාස 8ක කාලයේ මිනිස් පලියක් ලෙස ඔවුන්න යොදාගෙන තිබුණු ආකාරය. දැන් ඇයට අවශ්‍ය යළි තම නිවෙස් වෙත යනවා. දැන් රජයට ඇති ප්‍රධානතම අභියෝගය වන්නේ එම පිරිස් කඩිනමින් යන්න පදිංචි කරවීමයි. මෙම මාධ්‍ය හමුවේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ලබා දීම පිළිබඳ මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් ශූල මහතා. Well, what I understand is that the U.S. is not blocking the loan. මෙම සංචාරයේ නිම වී නැවත මම ගියපසු මගේ සහෘදයන්ට කිව හැකි දැන් මේ රටේ පවතින සාමය සහ දේශපාලනිකව මෙන්ම මානුෂීය ආධාර සැපීම මතින් රජයේ ගෙන යන වැඩපිළිවෙල පිළිබඳව මේ අවස්ථාවේ ආධාර ලැබීමේ වැදගත්කම මට පැහැදිලි කළ හැකි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් ණය ලබා දෙන්නේ ආර්ථික සංවර්ධනය සඳහා. දේශපාලනය සහ ආර්ථිකය කියන්නේ දෙකක්. රටේ ඉදිරි අභිවෘද්ධිය සඳහා සාමය ප්‍රධාන සාධකයක්. මම විශ්වාස කරනවා මේ රටේ මිනිස්සුන්ගේ ගුණාත්මක බව නිසා එය ළඟා කරගත හැකි බව. රජ උත්සාහයත් ජාත්‍යන්තර ප්‍රජාවගේ උත්සාහයත් යන දෙකම එකතු වූ විට මේ රටේ ගැටලු නිමා කර ප්‍රගතිය කරා ළඟා වීමට පුළුවන් බව මගේ විශ්වාසයයි. I truly feel it will be obtained because of the quality of people that you see here.
මේ අතර මෙම නියෝජිතයින් පිරිස ඊයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද හමු වුණා. එම සාකච්ඡාවට විදේශ අමාත්‍ය රෝහිත බෝගල්ලාගම සහ ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය යන මහත්වරුන්ද එක්ව සිටියා. යුද ජයග්‍රහණය ලබාගත්තා සේම එල්ටීටීය දේශපාලනමය වශයෙන් පරාජය කළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කරනවා. ඔහු පෙන්වා දෙන්නේ ඒ සඳහා ජාත්‍යන්තර වශයෙන් සියලුම රටවල් සමග සම්බන්ධතා දියුණු කරගත යුතු බවයි. අපේ විවිධ පක්ෂවලටත් මඩ ගහන ව්‍යාපාරයට වැඩිය රාජ්‍යතාන්ත්‍රිකයෙක් විදියට රට මුණ දීලා තියෙන ප්‍රශ්නයට විසඳුම් හොයන්න වහාම මේ පක්ෂ ටික එකට එකතු කරන්න කතා කරන්න ලෑස්ති වෙන්න කියලා අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලන්න කැමතියි. ඊලාම් කියලා වෙනම පක්ෂ, ඊලාම් කියලා කොඩි, ඊලාම් කියලා සංකල්ප ඇති වෙන්න බෑ එහෙනම්. විපක්ෂයක් විදියට අපි රටේ ජනමාධ්‍ය වේදීන් ඝාතනය කරනකොට රටේ මාධ්‍ය වාරණය කරනකොට රටේ බඩු මිලට එරෙව්ව විපක්ෂයක් විදියට දෙමළ ජනතාව ඝාතනය වෙනකොට මුස්ලිම් ජනතාව අරගෙන ගිහිල්ලා කප්පම් ගන්නකොට ඒව ගැන අපි කතා කෙරුවා. රටේ ප්‍රජාතන්ත්‍රවාදී අහිමි වෙනකොට රටේ මානව හිමිකම් උල්ලංඝනය වෙනකොට රට ඇතුලේ විපක්ෂයක් විදියට අපි කතා කරන්නේ නැත්නම් කවුද මේක ගැන කතා කරන්නේ? සහන ගම්මානවල සිටින අවතැන් වූ ජනතාවට එළඹෙන යාපනය සහ වවුනියාව පළාත් පාලන මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව අතිරේක මැතිවරණ කොමසාරිස් ඩබ්ලිව්.පී. සුමනසේකර මහතා සඳහන් කළා. ඒ අනුව සහන ගම්මානයේ ආසන්නයේම පිහිටි ඡන්ද මධ්‍යස්ථානයකදී එම අවස්ථාව ලබා දීමට කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා. මෙතර ආරක්ෂක අංශ වෙත බාර වී සිටින දසදහසක් පමණ වන එල්ටීටීඊ සමාජිකයන් පුනරුත්ථාපනය කිරීම සඳහා ලියාපදිංචි කිරීමේ කටයුතු දැන් ආරම්භ කර තිබෙනවා. ලියාපදිංචි කිරීමෙන් පසු එම පිරිස දිවයිනේ ප්‍රදේශ කිහිපයකදී පුනරුත්ථාපනය සඳහා යොමු කිරීමට නියමිතයි. ආරක්ෂක අංශ වෙත බාර වූ එල්ටීටීඊ සමාජිකයින් වවුනියාව නෙළුකුළම ප්‍රදේශයේ පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රඳවා සිටිනවා. ආරක්ෂක අංශ පවසන්නේ ඔවුන් අතර වයස අවුරුදු 18ට අඩු එල්ටීටී සමාජිකයින් 400ක් පමණ සිටින බවයි. මීට අමතරව එල්ටීටී සමාජිකාවන් 1200 දෙනෙකුද භාර වූ පිරිස අතර සිටින බවයි වාර්තා වන්නේ. මාස දෙකේ සිට අවුරුදු 15ක් දක්වා වන කාල පරාසයක් තුළ එල්ටීටී වෙනුවෙන් කටයුතු කළ පිරිස් මේ අතර සිටින බව මේ වන විට අනාවරණය වී ඇතැයි ආරක්ෂක අංශ පවසනවා. සොකැමැත්තෙන් භාර වූ මෙම පිරිසට අමතරව සාමාන්‍ය වැසියන් රැඳී සිටින කවවරුවල සිටින එල්ටීටී සමාජිකයන් හඳුනා ගැනීම සඳහාද විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවයි ආරක්ෂක අංශ පවසන්නේ. ත්‍රස්තවාදයෙන් රට මුදාගත් රජයේ මීළඟ ප්‍රමුඛතම අභියෝගය මත් උදුරෙන් රට මුදා ගැනීම බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. දුම්කොළ භාවිතය නිවාරණය කිරීමේ පළාත් මෙහෙයුම් වැඩසටහනේ සමාරම්භක උත්සවය අමතමින් ජනාධිපතිවරයා මේ අදහස් පළ කළා. මේ උත්සවය අද පෙරවරුවේ පැවැත්වුණේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී. දුම්වැටේ භාවිතය නිවාරණය කිරීම පිළිබඳ සැලසුම් අඩංගු වෙබ් අඩවියක්ද එහිදී ආරම්භ කෙරුණා. කරන්න බෑ කියපු ත්‍රස්තවාදය මුලින් උපුටා දාපු අපිට, අපි සියලු දෙනාම එකතු වුණොත් මේ මුලින් උපුටා දාන්න අසීරුවක් නැහැ. ඒ නිසා තමයි අපි ජාතියට ඉලක්කයක් නේද දීලා තියෙන්නේ. 2015 මේ රට දුමින් තොර රටක් කළ යුතුයි කියලා. අපි ඒකට ගේන්න පණක් ගේනකොට ඒකට පැකුළුනේ නැහැ. මේ පණක් ගේනවා. මේවත් මිතිකල් රජයක් අත නොගහපු කරන්න හිතුවවත් නැති දේවල්. මුත් අපි ඒවා